තරුණයව සීදුව ප්‍රදේශයට රැගෙන පැමිණියා 253 අංක දරන ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් ඒ වෑන් රථය තමයි මේ අදාළ තරුණිය මුණගැසීමට එන්නේ ඒ වෑන් රථයේ රියදුරත් මේ සිද්ධිය දැක්ක අය පැහැරගෙන යනවායි කියලා අන්නේ අවස්ථාවේදී ඒ එතන පොඩි ප්‍රමාද දෝෂයක් වුණා ඒ පැමිණි පැහැර ගැනීම සිදු වුණේ පැය 9:30ට පමණ අපිට සිද්ධිය වාර්තා වෙද්දී පැය 16:30 විතර වුණා ඒ ප්‍රමාද දෝෂය ඒ තරුණයාගේ ජීවිතය දක්වාම බලපෑමක් ඇති කළා ජීවිත නැතිවීම දක්වා නමුත් අපිට සිද්ධිය වාර්තා වෙච්ච සැනින්ම මම ස්ථාපති තුමාට උපදෙස් දුන්නා වහාම ක්‍රියාත්මක වෙන්න මේ පිළිබඳව මුතුආඩිය කියන ප්‍රදේශයේ අපරාධකරුවන් යොදාගෙන තිබුණේ ඒ ප්‍රදේශයේ සෙනගාඩුයි ගැවසෙනවා ඒ වගේම CCTV වගේ අපිට සාක්ෂියක් හොයාගන්න තියෙන තොරතුරු මාධ්‍යන්නුත් එතන නැහැ ඒ පාවුඩු ප්‍රදේශයක් CCTV නැහැ ඒ වගේ තැනක් තමයි මෙයාලා යොදවගත්තේ මේ තරුණයව පැහැරගන්න තරුණයව ඩොල්ෆින් වෑන් රථයෙන් පැහැරගන්න අවස්ථාව වෙද්දි ඒ තරුණයා සමග සාකච්ඡා පවත්වමින් තමයි සිටි එළියට බැහැලා ඒ තරුණයා තරුණිය තරුණයව ගෙන්න ගත්තේ එයාගේ පියාට ආබාධිත පියෙක් ඉන්නවා ඒ පියාව මෙයාට පෝෂණය කරන්න අවශ්‍ය පෝෂණ මල්ලක් ගෙන්න ගන්න තව කියලා තමයි මුලින්ම කතාව ඇතුනේ ඒ කියන්නේ Facebook ජාලයක් කරා මෙයා fake account එකක් එහෙම නැත්නම් ව්‍යාජ account එකක් හදාගත්තා මේ මිනිමරුවන් විසින් තරුණියගේ ෆොටෝ එකක් දාලා ඒ මාර්ගයෙන් මෙයාට රික්වෙස්ට් එකක් කළා මෙයත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඒ රික්වෙස්ට් එක තුලින් තමයි මේ තරුණයා තරුණිය දෙන්නව හඳුනගන්නේ එතෙන්දී මේ තරුණියගේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙන්න මෙයා එන්න දිනේ යොදාගෙන ඊට අමතරව තව පුජලික තත්ත්ව මොනවා හරි තියෙනවද කියන්න අපි පරීක්ෂණ වලින් එළියලා නැහැ නමුත් ඒ එතෙන්ට ගෙන්න ගත්තා 9 වෙනි දාට යොදවගෙන තිබිච්ච කාර්ය එකපාරටම 8 වෙනි දාට යොදවගත්තාම මේ මිනිමරු කණ්ඩායමට අවශ්‍ය වුණා එදාම මේක ඉවරයක් කරා මිනිමරුවන් මෙතෙන්ට එන්න යොදා ගන්නවා ප්‍රියස් වර්ගයේ කාර් රථය මේ ඇවිල්ලා මේ පාන්දර 3කුත් ගානට මේ කාර් රථය එනවා පානදුර ප්‍රදේශයට පානදුර ප්‍රදේශයේ නිවස ඉදිරිපිට නවත්තලා තිබිච්ච මේ එන්නේ CAI කියන නම්බර් එකකින් යුතු කාර් රථයක් ඊට පස්සේ CAD කියන වෙසල් වර්ගයේ රථයක් නම්බර් ප්ලේට් එක ගලව ගන්නවා මෙයා අදගෙන ඒක හවි කරගෙන තමයි ඊගාවට අදාළ කර්තයන් සඳහා එන්නේ තවත් දෙයක් මෙතෙන්දි ප්‍රකාශ කරන්න ඕනේ මේ මිනිමරු පිරිසකේ එක සමාජිකයෙක් සමගි අදාළ කාන්තාව ඊට දින 4කට පෙර සීදුව ප්‍රදේශයට එනවා බෝඩි මක්ක නතර වෙන්න ඒ බෝඩි මේ නතර වෙන්න ඇවිල්ලා බෝඩි මේ නතර වෙලා ඇඟලුම්හල් සේවිකාවක් වශයෙන් කපල් එකක් වශයෙන් යෝඩුවක් වශයෙන් නතර වෙලා එතනින් නම් මෙයාලා ඒ සිද්ධිය කරන්න ඕනේ තැන් ටික ආවේක්ෂණයක් කරනවා මේ මේ තැන අපිට සුදුසුයි කියන එක. ඒ සොයා ගැනීම පස්සේ තමයි මෙයාලා නියම තැන තෝරා ගන්නවා ක්‍රමවේදය තෝරා ගන්නවා මොකද්ද අපි කරන්න ඕනේ මෙයාව බැහැරගෙන යෑම සඳහා කියලා. ස්ථානයේ හරි දැන් ගෙන්න ගැනීම තමයි තියෙන්නේ. ඒතර මේ තරුණයාගේ දුරකථන විශ්ලේෂණයේදී මේ තරුණිය සමගින් ගෙදරින් පිටත් වූ අවස්ථාවේ සිට ටික වෙලාවකින් ගෙදරින් පිටත් වෙන ත්‍රිවිල් රථයකින් ඊගාවට මාරු වෙනවා 253 අංක දරන ඩොල්ෆින් වෑන් රථයට ඊගාවට එතනින් ඉඳන් දිගටම මෙයා දුරකථනයෙන් අමතලා තියෙන එක දිගටම මේ තරුණියට ඒ අදාළ පැහැරගත් ස්ථානයට පැමිණෙන තෙක්ම එතනින් ස්ථාපතිවා ඇතුළු ඒතර ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන යදෙව්වා ඒ කණ්ඩායමත් සමගින්ම මොනවද මේ සම්බන්ධයෙන් තියෙන ආසන්න ස්ථානයේ තියෙන CCTV කැමරා අපි බැලුවා මගේ 100කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කරා ඒ ලක් කිරීමේදී අපිට තේරුණා මේ සුදු පාට කාර් රථයක් තමයි මේක යොදවගෙන තියෙන්නේ මේ පැහැර ගන්න කියලා. එතකොට ඒකේ තවත් දුරටත් විශ්ලේෂණය කරලා අධිවේගී මාර්ගවල තියෙන දුර CCTV දුරකට මේ කැමරා ඇන්ට්‍රෝලි ඒ පරීක්ෂා කිරීම බලපුවාම මේ CAI කියන රථයක් තමයි එන්නේ කියන එක එනවා. ඒ වෙද්දි ඔය මුලින්ම පානදුරේ පොලිසියට පැමිණිල්ල කරලා තියෙනවා මේ නිවසේ තිබිච්ච රථයේ අංක තහඩු ගලවගෙන ගිහිල්ලා තියෙනවා කියලා.
මේ සිද්ධියෙන් පස්සේ අපි දිගටම දිගටම පරීක්ෂණ පවත්වාගෙන ගියා. නමුත් අපිට ගිය තැනක් හොයාගන්න නොහැකි වුණා. නමුත් අපි මේ මේ ක්‍රියාදාමයේ තුලදී අපි හොයාගත්ත මේ CAI කියන රතය මෙයාට තර්ජනයක් තිබිච්ච ගොඩනැගිලි මාතර ප්‍රදේශයේ තියෙන ව්‍යාපාරික ගොඩනැගිල්ල පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. ඒ ගොඩනැගිල්ලට මෙයාට තර්ජනයක් තිබිච්ච පිරිසක් හිටියා. ඒ පිරිසගෙත් මේ ජාතියේ කාරතයක් පාවිච්චි වෙනවා කියලා. ඒතොර අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තුවා. එතකොට ඔය 8 වෙනිදා ඔය සිද්ධිය වුණේ 9 වෙනිදා රාත්‍රිය වෙද්දී අපිට ලැබුණ තොරතුරක් කොටවහිර ප්‍රදේශයේ නාඳුන්න මලසිරුරක් තියෙනවායි කියලා කුරිරු රස ඝාතනය කරලා තුවාල කරලා නිර්වත්ව දාලා තියෙන මලසිරුරක් තියෙනවායි කියලා. එතකොට අපි ඊට පහුවදා කියන්නේ 10 වෙනිදා වෙද්දී මේ අදාළ මරණ කරුෂගේ මිනිමරුවට ලක් වෙච්ච පාර්ශවයේ කණ්ඩායම ගිහිලා මිනි ඒ මලසිරුර අඳුරාගත්තා. ඒ තමන්ගේ නැති වෙච්ච පුතාගේ මලසිරුර කියලා අඳුරාගත්තා. ඊට පස්සේ අපේ මේ පරීක්ෂණ කණ්ඩායම දිගින් දිගටම පරීක්ෂණ පවත්වාගෙන ගිහිල්ලා අදාළ කාර්යත්වය කවදද 15 වෙනිදා වෙන විට මේ ප්‍රධාන සැකකරු කණ්ඩායම අපි අත්අඩංගුවට ගන්නවා. 15 වෙනිදා වෙන විට මෙතෙන්දී ඝාතනයට හේතුව කියලා අපි දැනට හඳුනාගෙන තියෙන්නේ මේ මරණකරුගේ පාර්ශවයේ බිරිඳ. බිරිඳට අයිතිය තිබුණා මාතර ප්‍රදේශයේ ලොකු බිල්ඩින් එකක්. ඒකේ මේ මිනි මරුව වශයෙන් අපි හඳුනාගත්ත පාර්ශවය විසින් වර්ග අඩි 4000ක පමණ විශාලත්වයෙන් යුතු කඩයක් පවත්වාගෙන ගිහලා තියෙනවා. රෙදිපිලි ද්‍රව්‍ය වෙළඳ මධ්‍යස්ථානය. මේක මෙයාගේ මේ බද්දට ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ කොහොම හරි ක්‍රමයකින් මෙයා මේක අයිති කරගන්න නඩුවක් පවරලා තියෙනවා. ඒ නඩුවේදී මේ තරුණයා මියගිය තරුණයා කසාද බැඳන්න පස්සේ මේ නඩුව පැරදිලා තියෙනවා. හැබැයි ඒ අතරම මේ මේ ඒ තරුණයා කසාද බැඳලා මේ නඩුව පැරදුනාට පස්සේ ඒ නන්දනියත් ඝාතනය වෙනවා. ඒ පරීක්ෂණය දැනට තියෙනවා. පරීක්ෂණ ඩිපාර්ට්මන්ට් යටතේ තියෙනවා ඒක පරීක්ෂණය මොරටුමුල් මොරටුව ප්‍රදේශයේදී. ඊට පස්සේ ඒකත් යම් සැකයක් තියෙනවා මේ මේ බිල්ඩින් එකටම අදාළව තමයි මේක උනේ මේ කසාදයට පරිගැනීමක් වශයෙන් කියන එක. ඊට පස්සේ දැන් මෙතෙන්ට ඇවිල්ලත් මේ පරිගැනීම කරලා තියෙනවා. ගෙදරට පැනලා තියෙනවා දෙපාරක් විතර මොරටුව පොලිසියටත් පැමිණිලි ඇවිල්ලා තියෙනවා මේ තැනත්ත කරදර කරනවායි කියන එක. එතකොට මේ බෑග්ග්‍රවුන්ඩ් එක පසුබිම තියෙනවා හොඳටම මේ තැනත්ත තමයි මේ ආවේ කියන එක. මේ දිගටම අර පරිගැනීමටමයි මේ බිල්ඩින් එක යට අහිමි වෙන්නේ. ඒක ප්‍රශ්න කිරීමේදීත් අපිට තේරුණා අදටත් ඒක ඒ සැකකරු කියනවා මේ මේ පරිගැනීම මම කළයි කියන එක කියනවා. නමුත් අපිට අධිකරණ හමුවේ ඒ තත්ත්වය තියෙන්නේ.